පළමුවන දේව ප්‍රකාශනය උත්පත්ති පොතෙන් උපුටාගත් පාඨයකි. එවිට ජුදා ජෝසෙප් ළඟට පැමිණ මාගේ ස්වාමිනී කරුණාකර ඔබට පෞද්ගලික වචනයක් කීමට ඔබේ දාසයාට අවසර දෙනු මැනව. ඔබේ දාසයාට විරුද්ධව ඔබේ කෝපය නොඇවිලේවා. ඔබ ඇත්තෙන්ම පාරාහෝ හා සමානය. නුඹලාට පියෙක් හෝ සහෝදරයෙක් හෝ සිටීදැයි මාගේ ස්වාමින් වන ඔබ දාසයන් වන අපෙන් ඇසුවේහිය. අපි මාගේ ස්වාමින් අමතා මහලුවේ සිටින පියෙක්ද මහලුවේ ඔහු ලැබූ කුඩා ළමයෙක්ද අපට ඇත. ඔහුගේ සහෝදරයා මලය. මවගේ දරුවන්ගෙන් ඉතිරිවැත්තේ ඔහු පමණයි. ඔහුගේ පියාද ඔහුට ප්‍රේම කරයි කියා කීවෙමු. එවිට ඔබ ඔබේ දාසයන් අමතා මට ඔහු බලා දැකගන්න පිණිස ඔහු ගෙනෙන්නැයි කීවේහිය. ඔබ එවිට ඔබේ දාසයන් අමතා නුඹලාගේ බාල සහෝදරයා නුඹලා සමග ආවොත් මිස මින් පසු නුඹලා මා ඉදිරියට නොආ යුතුයයි කීවෙහිය. තවද අපි ඔබේ දාසයා වන මාගේ පියා වෙත පැමිණි විට මාගේ ස්වාමියා කීදේ ඔහුට සැලකලිමු. අපගේ පියා නැවත ගොස් කෑම ටිකක් අපට මිලියට ගන්නයයි කීවේය. එවිට අපි අපට නම් යන්න බැරිය. අපේ බාලම සහෝදරයා අප සමග යතොත් නම් අපි යමු. මන්ද අපේ බාලම සහෝදරයා අප සමග නැත්නම් අප අධිපති තැන ඉදිරියට නොයා යුතුයයි කීවෙමු. එවිට ඔබේ දාසයා වන මාගේ පියා අපට කතාකොට මාගේ බිරිඳ මටදාව පුත්‍රයන් දෙදෙනෙකු බිහි කළ බව නුඹලා දන්නුහුය. එක්කෙනෙකු මාගෙන් වියෝ වී ගිය විට ඇත්තෙන්ම සතෙකු ඔහු කෑලි කෑලිවලට ඉරා තමා ඇතැයි මම කීවෙමි. මන්ද එවක් පටන් මම ඔහු නොදිටිමි. ඔබ මොහුවත් මාගෙන් රැගෙන ගොස් මොහුට අනතුරක් වූයේ නම් නුඹලා මා පැසුණු හිසකේ එක්ක වලපල්ලට හරින්නට හදන්න හුදැයි කීය. එවිට ජෝසෙප්ට තමා ළඟ සිටි පිරිවර ඉදිරියේ තමන් සිත වාෆාගත නොහැකි වී සියල්ලන්ම මා වෙතින් ඉවතට යන්න හරින්නැයි හඬ නැගුවේය. මෙසේ ජෝසෙප් ඔහුගේ සහෝදරයන්ට තමන්ම හඳුන්වා දෙන විට ඔහු සමග අන් කිසිවෙක් එහි නොසිටියේය. ඔහු මහ හඬින් හැඬීය. මිසර වාසීන්ටද පාරාහෝගේ රජවාසල අයටද එය ඇසිනි. ජෝසෙප් ඔහුගේ සහෝදරයන් අමතමින් මම ජෝසෙප්ය, මාගේ පියා තවම ජීවත්ව සිටීදැයි ඇසීය. ඔහුගේ සහෝදරයන් ඔහු දැකීමෙන් තුෂ්ණිම්භූතව සිටිහෙයින් ඔහුට උත්තර දීගන්නට ඔවුන්ට නොහැකි විය. නැවත ජෝසෙප් තම සහෝදරයන් අමතා කරුණාකර මා ළඟට එන්නැයි කී විට ඔවුන්ද ලං වූයෙන් ඔබ මිසර දේශයට විකුණූ ඔබේ සහෝදරයා වන ජෝසෙප් මමය. ඔබ මා මෙහි විකුණූ නිසා කරදර නොවන්න, නොතැවෙන්න. මන්ද ඔබේ ජීවිතය රකිනු පිණිස ඔබට පෙරටුව දෙවියන් වහන්සේ මා මෙහි එවූසේක. දේව වචනය මෙසේය. ශුද්ධවර මතයුතුමන්ගේ සුවිශේෂයෙන් උපුටාගත් පාඨයකි. එසේ ගොස් ස්වර්ග රාජ්‍ය ලංවී ඇතැයි දේශනා කරන්න, රෝගින් සුව කරන්න, මළවුන් නැගිටුවන්න, ලාදුරු රෝගින් පවිත්‍ර කරන්න, දුෂ්ටාත්මයන් දුරු කරන්න ඔබ නොමිලයේ ලැබුවහුය. නොමිලයේ දෙන්න ඔබේ පසුම්බිවල රන් හෝ රිදී හෝ තඹ කාසි හෝ ගෙන නොයන්න. ගමන් මල්ලක්වත් කමිස දෙකක්වත් වහන් සඟලක්වත් සැරයටියක්වත් සපයා නොගන්න. මන්ද සේවකයාට අවශ්‍ය දේ ඔහු ලැබිය යුතුය. ඔබ කවර නුවරකට හෝ ගමකට හෝ ඇතුළු වූ කල ඔබ පිළිගන්නට සතුටු කෙනෙකු සොයාගෙන ඉන් නික්ම යනතුරු එහිම නැවතී ඉන්න. ගෙදරකට
ඇතුළු වන විට එයට සුබ පතන්න. ගෙයි වැසියෝ සුදුසු අයනම් ඔබේ ඒ සුබ පැතුම ඔවුන් පිට පැමිණේවා. එකෙත් නුසුදුසු නම් ඔබගේ ඒ සුබ පැතුම යළි ඔබ වෙත පැමිණේවා. කවරෙක වුවද ඔබ පිළිගන්නේවත් ඔබගේ වචන අසන්නේවත් නැත්නම් ඒ ගෙදරින් හෝ ඒ නුවරින් හෝ නික්ම යන කල ඔබේ පාදවල දූවිලි ගසා දමන්න. සැබවින්ම මම ඔබට කියමි, දේව විනිශ්චය දවසේදී ඒ නුවරට වඩා සොදොම් සහ ගොමෝරා රටට සහනය ලැබෙන්නේය. ගැලවීමදායක සුභාරංචිය නම් මෙසේය. අපේ ජීවිතේ අපි හැමෝම කැමති නිදහස්සේන්න. අපි හැමෝම කැමති නිදහස් අය වෙන්න. අපි හැමෝම කැමති ප්‍රීතියෙන් ජීවත් වෙන්න. ඒ ජීවිතයේ නිදහස්ස ප්‍රීතිය කියන දේ අපි ගොඩක් වෙලාවට හොයන්නේ හැම වෙලේම ජීවිතය තුළ යාඥාව තුළත් අපිල්ලන්නේ ස්වාමිනි අපිව නිදහස් කරන්න, අපේ ජීවිතේ සන්තෝෂෙන් තියන්න, ප්‍රීතියෙන් තියන්න කියලා. නිසා අපේ යාඥාවලට නිරන්තරයෙන් පිළිතුරු හම්බෙනකොට අපේ ජීවිතේ බොහොම සැහැල්ලුවෙන් ගමන් කරනකොට අපිට දැනෙනවා ස්වාමීන් වහන්සේ අපිත් එක්ක ගමන් කරනවා කියලා. ඒ නිසා ස්වාමීන් වහන්සේ කියනවා ස්වර්ග රාජ්‍ය ආසන්නයි කියලා. ස්වාමීන් වහන්සේ ස්වර්ග රාජ්‍ය ලං වී ඇතැයි දේශනා කරන්නේ. ඇයි ලං වෙලා කියලා තේරුම් ගන්නෙ කොහොමද? ලෙඩුන් සුව වෙද්දි, දුෂ්ටාත්මයන් දුරු වෙද්දි, මිනිස්යන්ගේ ජීවිතවලින් මිනිස්සු නිදහස් වෙද්දි, ප්‍රශ්නවලින් නිදහස් වෙද්දි එයාලට දැනෙනවා යම් කිසි වෙනසක්. අපේ ජීවිතවලත් එහෙමයි. අපේ ජීවිතවල නිදහස්ව ප්‍රීතිය, සමාව දීම තුළ ලැබෙන ප්‍රීතිය, මේ හැම දෙයක්ම අත්දකිද්දී අපිට තේරෙනවා ස්වාමීන් වහන්සේ යම් කිසි දෙයක් අපගේ ජීවිතය තුළ සිදු කරනවා කියලා. ඒ නිසා හැමවලේම වචනය තුළ සඳහන් කරනවා, ඔබේ පසුම්බිවිල රන් හෝ රිදී හෝ තඹ කාසි හෝ ගෙන නොයන්න, ගමන් මල්ලක්වත් කමිස්ස දෙකක්වත් සංගලක්වත් සැරෑටියක්වත් පාවහන් යුගලක්වත් රැගෙන නොයන්න. මොනවත් අරන් යන්න එපා කියලා කියන්න නම් මොනහරි මත යැපෙන්න ඕන. අපි දන්නවා අපේ ජීවිතේ අපි ගමනක් යන්න ආරම්භ කරද්දී මේ ස්වාමීන් වහන්සේ කියන හැම දේවල්ම තියනවද කියලා බලනවා. එහෙම තියනවද කියලා බලලා තමයි අපි ගමනක් ආරම්භ කරන්නේ. එතකොට ඒක නැතිව ගමන ආරම්භ කරනවා කියන්නේ අපි අපහසුතාවයට පත් වෙනවා හැම වෙලේම. ස්වාමීන් වහන්සේ කියනවා මේවා දාලා යන්න, මේවා අනවශ්‍යයි ඔබ ගමන ආරම්භ කරද්දී. එහෙනම් අපේ ජීවිතේ අපි එහෙම දාලා යනවා නම් අපිට කවුරු හරි මඟ සපයන්න ඕනේ. අපි මුදල් පසුම්බිය දාලා යනවා නම් කවුරු හරි මඟ සපයන්න ඕනේ. ස්වාමීන් වහන්සේ කියන දහලා යන්න කියලා ගමන ආරම්භ කරද්දී ඒ කියන්නේ අනිවාර්යයෙන්ම දේව සංරක්ෂණය මත මහා මත යැපෙන්න, ජීවිත ගමනේ මහා මත යැපෙන්න ඔබට අනිවාර්යයෙන්ම හැමදේම අවශ්‍ය වෙලාවට තිබෙනවා. උන්වහන්සේ තවදුරටත් කියනවා මෙන්න මෙහෙම සඳහන් කරනවා, ඔබ පිළිගන්නට සතුටු වන කෙනෙකු සොයාගෙන ඉන්නික්ම යනතුරු එහිම නැවතී සිටින්න, ඔබේ ඒ සුබ පැතුම ඔවුන් පිට පැමිණෙනු ඇත. බලන්න අපි යනකොට ස්වාමීන් වහන්සේ මාර්ගය හදලා ඉවරයි. ඒක තමයි ලස්සන දේව සැලැස්මේ. අපේ ජීවිතයේ දෙවියන් තුල යැපිලා ජීවිතේ ඕනම දෙයක් ආරම්භ කරනකොට යන මාර්ගය අපිට අවශ්‍ය කරන අය, අවශ්‍ය කරන තැන්, අවශ්‍ය කරන සෑම දෙයක්ම සපයා තිබෙනවා. ස්වාමීන් වහන්සේ කියනවා එතන නතර වෙලා උන්වහන්සේ පෙන්නන විදිහට ඒ සැලැස්ම තුල යන්න කියලා. ඒ නිසා ජීවිතේ අපිට මුණ ගැහෙන්නේ අපිව ආදරෙන් පිළිගන්න අය විතරක් නෙමෙයි, අපව ප්‍රතික්ෂේප කරන අයත් ජීවිතේ හම්බෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ කියනවා ඔබගේ පාදවල තියෙන දූවිලි ගසා දමන්නේ කියලා. ඇයි එහෙම කියන්නේ? සමහර වෙලාවට වුන් මනස්සාපනය වෙන්න ආයෙ හැරිලා ඉන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපේ ජීවිතේ අපිව පිළිගන්නා ඉන්න පුළුවන්, නොපිළිගන්නා ඉන්න පුළුවන්, අගේ නොකරන කවුරු හම්බුණත් ස්වාමීන් වහන්සේ තුල සැලැස්ම තුල යැපෙන කෙනාගේ ජීවිතයේ මොන අවස්ථාවේ වුණත් එයාට දැනෙනවා ස්වාමීන් වහන්සේ ඔව් ඈත් එක කියලා. ස්වර්ග රාජ්‍ය ආසන්නයි. Just a bit.